At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරප වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනනු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් මත නඩුව ලබන 17 වෙනිදා දක්වා කල් තබනු ලැබුවා. අපි දින දෙකක් කාලා වෙන දේ බලන් ඉන්නවා වගේ මේ ඉන්නේ අපිට ඕන මේ රට ගොඩනගන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට නිදහස් කරගෙන විශාල කාර්යභාරයක් ඉටු කරා. අද සමහරු ඒ අමතක කරලා දිනවා. මෛත්‍රී සිරිසේන මැතිතුමා එතනින් පටන් අරගෙන මේ රට ගොඩනගන්න දෙවන්ත කාර්යභාරයකට අත ගහලා තියෙනවා. අපි අගමැතිතුමාගේ ආණ්ඩුවේ නෙවෙයි අපි ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. දැන් අද වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව දිනනවා. රට හදන පිරිසුදු චේතනාවෙන් ඉස්සරහට යන ආණ්ඩුවක් හැටියට මේක දිනනවා. හැබැයි අඩුපාඩු තියෙනවා. මේක හොඳම ආණ්ඩුව නෙවෙයි. මේක නෙවෙයි අපි හදන ආණ්ඩුවක් 2020 දී අත ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් අපි පිහිටවන්න අත්‍යවශ්‍යම. හැමතැනම අපි යනවයි කියන එක විශ්වාසයෙන් කියනවා. අපි පක්ෂ සම්මේලනයේ තිබුණ කුරුණෑගලදී අතිවිශාල ජනතාවක් අපිත් එක්ක අත්වල බඳගත්තා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ අත ලකුණෙන් තරඟ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක මම විශ්වාසයෙන් කියනවා. අපේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගොඩක් කට්ටිය මාධ්‍ය සාකච්ඡා දීලා වැරදි තොරතුරු සපයනවා. නමුත් ඒ සියලු දෙනාට අපි ආරාධනා කරනවා අපේ මහගෙදර ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩ වෙන්න කියන ආරාධනාව සියලු දෙනාට මම කරනවා. අලුත් ආණ්ඩුවේ නායකත්වය යන්නේ ඔය කාටවත් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. එතුමගේ නරක කාලය ඉවරයිනේ. බ්‍රහස්පතියා හැමදාම උසක මැතිතුමාට හරි ගින් තියෙන්නේ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වොත් එහෙම අලුත් ඡන්දයක් තිව්වොත් එහෙම කොයි ඡන්දෙ තිව්වත් මහින්ද රාජපක්ෂ මහත්තයා බලට එනවා. ඒක වළක්වන්න බෑ.